යුක්‍රේන ජනාධිපති වලදිමිර් සෙලෙන්ස්කී තමන්ගේ හිටපු විදේශ ඇමතිවරයා ගැන තමන්ගේ අප්‍රසාදය පළ කරලා තියෙනවායි කියලා මාධ්‍ය වාර්තාවක් පළ වෙලා තිබුණා. සෙලෙන්ස්කී ප්‍රකාශ කරලා තියෙනවා තවත් අයත් එක්ක මේ කුලේබා, දිමිත්‍රි කුලේබා හිටපු විදේශ මාත්‍යවරයාගේ අසාර්ථකත්වය නිසා තමයි යුක්‍රේනයට ප්‍රමාණවත් ආයුධ ප්‍රමාණවත් වෙලාවට අවශ්‍ය වෙලාවට ලැබුණ නැත්තේ. ඒකේ වැරද්ද කුලේබාගේ, කුලේබාට ඒක කරගන්න බැරි වුණා. කුලේබා මේ අසාර්ථක වුණා. මේ ඒ කටයුතු වලට මේ ඔහුට ජවයක් තිබුණේ නැහැ ඒ කටයුතු කරන්න කියලා කම්ප්ලේන් කරලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් කුලේබා නම් ඉතින් කිව්වේ සවල් වලින් හරි යුද්ධ කරනවා කියලානේ. ඉතින් එහෙම බැලුවහම ඉතින් එහෙම බයිනකේ වැරද්දකුත් තියෙනවා ඉතින් එක පැත්තකට. කොහොම හරි එයා සෙලෙන්ස්කි එහෙම බනින බැනලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොමත් සෙලෙන්ස්කි වෙන වෙන අයට දොස් පවරන්න හරි දක්ෂයි කියලා අපි දන්නවා. ඉතින් ඒ අතර වාරයේදී මං හිතන්නේ අද ජර්මනිය රැම්ස්ටයින් සමුළුවේදී සෙලෙන්ස්කි ඉල්ලීම් කරලා තියෙනවා ආයුධ සහ විශේෂම දිගුදුර මිසයිල සඳහා. මෙහිදී මං හිතන්නේ ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු රටවල් කීපයක් ඒගොල්ලන්ට මේ ලෙපඩ් මං හිතන්නේ 1A5 යුද ටැංකිය 77ක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. ඒ වගේම මං හිතන්නේ රුමේනියාව අර කලින් ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච පේට්‍රියට් සිස්ටම් එක ලබා දෙනවායි කියලත් සඳහන් කරලා තිබුණා. ওই වගේ වාර්තා කිහිපයක් පළ වුණා අලුතෙන් ආයුධ ලබා දෙන්න සූදානම් වෙනවායි කියන එක. ඒ වගේම අමරිකාවේ දැන් මේ ආයුධ ඩිලිවරිස් පරක්කුයි කියලා කම්ප්ලේන් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියන එක වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේ අතරේ සටන් පෙරමුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපි කල්පනා කරා මේ පක්‍රෝස්ක් ගැන දැන් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන වෙලාවේ පක්‍රෝස්ක් වල වැදගත්කම කොච්චරක්ද කියන එක සහ අලුත් සටන් පෙරමුණක් ගැන, එහෙම නැත්නම් පවතින සටන් පෙරමුණක තීව්‍රතාවයක් ගැන වාර්තා වෙලා තිබුණා. ඒ ගැනත් ඔගොලුත් එක්ක සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියන එක. පක්‍රෝස් වල වැදගත්කම ගැන අපි මීට කලිනුත් සාකච්ඡා කරලා තිබෙනවා. ආපහු මතක් කරොත් දැන් පහුගිය දවස්වල සිදුවෙච්ච සටන්වලදී පෙනෙන්නට තිබෙනවා රුසියානුවන් පක්‍රෝස් වලට දකුණු පැත්තෙන් එක පැත්තකින් පාර කපාගෙන එනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලන් ඔය යුක්‍රයින්ස්ක් සහ සෙලිදෝව්‍ය ප්‍රදේශයෙන් කපාගෙන එනවා. අපි මේ කලින් කතා කරලා තියෙනවා මෙන්න මේ පැත්තෙන් එක පැත්තකින් කපාගෙන එනවා රුසියානුවන්, අනිත් පැත්තෙන් පක්‍රෝස් වලට මේ පැත්තෙන් හමුදාව අරගෙන යනවා. පහුගිය දවස් දෙක තුනේ ලොකු ජයග්‍රහණ ඒගොල්ලන් පක්‍රෝස් පැත්තෙන් වාර්තා වෙලා තිබුණේ නැහැ. හැබැයි මේ අතර වාරයේදී මෙන්න මේ පැත්තෙන් ක්‍රස්නහරීවකා පැත්තෙන් මෙහෙම රුසියානුවන් පැමිණිලා මෙතන ගඟක් තියෙනවා. මේ ගඟ මේ කුරාහවා පැත්තට එනවා. ඒතර මෙන්න මෙහෙම දෙපැත්තෙන් කොටු කරලා මේ මැද ඉන්න යුක්‍රේනියානුවන්ව කොටු කරන්න ඉඩ තිබෙනවා කියන එක මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ යුක්‍රේනියන්ස්ලා මේ පැත්තෙන් කඩිනමින් පසුබහින්න ඉඩ තියෙනවා කියන එකත් සඳහන් වෙනවා. එහෙම වුණොත් ඊට පස්සේ කුරාහවා සඳහා සටනක් සිද්ධ වෙන්නට ඉඩ කඩ තිබෙනවා මේ පැත්තෙන් මේගොල්ලෝ මේව පස්සට ආවොත්. ඊට අමතරව අලුත් සටන් පෙරමුණ තමයි මේ මෙතනිනුත් දකුණේ කුරාහවා වලට දකුණින් තියෙන උග්‍රධාර ප්‍රදේශය. මේ උග්‍රධාරවල පහුගිය දවස් කීපේ සටන් තීව්‍ර වෙලා තිනවා. ඉතින් විශ්ලේෂකයෝ විශ්වාස කරන්නේ මේක ප්‍රධාන ප්‍රහාරයක් නෙමේ රුසියානුවන් එල්ල කරන ප්‍රධාන ප්‍රහාරය තාමත් පක්‍රෝස්ක්. නමුත් මේ පැත්තෙන් සටන් තීව්‍ර කිරීම තුළින් ඒ පැතිවලින් හමුදා පක්‍රෝස් පැත්තට එවීම සඳහා යුක්‍රේනියානුවන්ට තියෙන හැකියාව නවත්තන්න උත්සාහ කරනවායි කියන එක. ඒතර පක්‍රෝස්ක වල වැදගත්කම ගත්තොත් එහෙම මෙතනින් යනවා T.5.4 කියන පාර මෙන්න මේ පැත්තට, සෝරි මේ පැත්තට. එතකොට මේ පැත්තේ කස්තන්තිනීවකා, තාරේත්ස්ක්, ඊළඟට එතනින් එහාට ගියාම ස්ලාවියාන්ස්ක් සහ ක්‍රමතොරස්ක් ඒ පැත්තට යන ප්‍රධාන මාර්ගයක් තමයි යෝක. ඉතින් පක්‍රෝස්ක් නගරය අල්ලගත්තොත් එහෙම ඒ ක්‍රමතොරස්ක් වගේ පැතිවලට යන ප්‍රධාන මාර්ගයක් ඇහිරෙනවා. එහෙම වුණොත් ඒ පැතිවලට යුද සැපයුම් යැවීම යුක්‍රේනියානුවන්ට අපහසු වෙනවා. ඒ නිසා පක්‍රෝස් අල්ලගත්තොත් මේ පැත්තම වැටෙන්න ඉඩකඩ තිබෙනවා. නමුත් මං හිතන්නේ පක්‍රෝස් නගරය අල්ලගන්න එක සහ ඊතරම තියෙන මීර්ණග්‍රද් නගරය අල්ලගන්න එක තරම්ම පහසු වෙන එකක් නැහැ. මොකද මේවා ලොකු නගර. අපි මේ ගැන මීට කලින් කතා කරලා තියෙනවා. සමහර අය දැන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් කට්ටිය මීට කලින් අපි කතා කරපු වීඩියෝස් වලදී මේ ගැන කතා කරා. ඒ වගේම අර කලින් කියපු 91ක් ගැනත් පොඩි දෙයක් කියන්න ඕනේ. ඊට කලින් මේ කාලය ගැන කිව්වොත් එහෙම අපි හිතනවා ටික කාලයක් මේ සටන මෙහෙම ඇද්දෙයි. මොකද නාගරික ප්‍රදේශ වලට ලං වෙනකොට මේ ඉදිරි ගමන වේගය අඩාල වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉතින් යුක්‍රේනියානුවන්නුත් පුළුවන් තරම් හමුදායේ පැතර යොදවලා ඒක කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරාවි. ඒක නිසා අපි හිතුවට ඒක කඩිනමින්ම වෙන එකක් නැහැ. ඕගලන්ට මතක නම් අපේ channel එක කලින් ඉඳලම බලපු කට්ටිය
මතක ඇති අෆ්දීෆ්කා නගරේ වැටිච්ච වෙලාවේ මේ අවුරුද්දේ මුල අපි කිව්වා ෆ්‍රන්ට් එක එකපාර කඩාගෙන වැටෙන්නේ නැහැ. ෆ්‍රන්ට් එක යම් යම් කියන්නේ රුසියානුවන් ඉදිරියට එයි. නමුත් ෆ්‍රන්ට් එක එකපාර කඩාගෙන වැටෙන්නේ නැහැයි කියලා සමහර අය අනාවැකි පළ කළා. ෆ්‍රන්ට් එක එකපාර කඩන් වැටේ කියලා. නමුත් අපි අවධාරණයෙන්ම කිව්වා ෆ්‍රන්ට් එක එකපාර කඩන් වැටෙන්නේ නැහැයි කියලා. දැන් අදටත් ෆ්‍රන්ට් එක එක සැරේ කඩාගෙන වැටිලා නැහැ. පක්‍රෝස්ක් වල සටන ගොඩක් දුර ඇදුනොත් ඒකෙදි යුක්‍රේනියානුවන්ට විශාල වශයෙන් ජීවිතහානි සිද්ධ වුණොත් සහ ඒගොල්ලන්ට මේ ඒගොල්ලන් බලාපොරොත්තු නොවන විදිහට ඒගොල්ලන්ගේ ආයුධ හිඟ වැඩි වුණොත් මං හිතන්නේ ඉදිරියේදී පක්‍රෝස්ක් වැටුණාට පස්සේ ටිකක් ලොකු පරාජයකට යුක්‍රේනයට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද අර පාර කැපුණාම ක්‍රමතෝර්ස්ක් පැත්තට තියෙන ඒ මේවා එක අඩු වෙන එක, ඊළඟට අනිත් පැත්තෙන් ඒ තරෙත්ස්ක් සහ ඒ වගේ පැතිවලින් කස්තන්තිනීවකා පැත්තට රුසියානු හමුදා එන එක, චසිබ්යාර් පැත්තෙන් තරෙත්ස්ක් පැත්තෙන් ඔන්න ඕවා එකතු වුණාම මං හිතන්නේ රුසියානුවන්ට වාසිදායක තත්ත්වයක් එන්න පුළුවන්. තව මාස 3-4ක් යද්දි යුක්‍රේනියානුවන්ට සිද්ධ වෙන ජීවිතහානි සහ ආයුධ හිඟය එක්ක ඒ තත්ත්වය එහෙම වුණොත්. ඒ නිසා තමයි අර මයිකල් ක්ලාක්, ප්‍රොෆෙසර් මයිකල් ක්ලාක්, ක්‍රිකට් ගහන කෙනා නෙමෙයි මයිකල් ක්ලාක්, මේ ළඟදී කිව්වේ 2025 වසන්තය වෙද්දී දන්නියෙත්ක පළාත සම්පූර්ණයෙන්ම අල්ලගෙන ද්නීප්‍රොපෙත්‍රොස්ක් වලට තර්ජනය කරන්නත් රුසියානුවන්ට පුළුවන් වෙන්න ඉඩ තියෙනවායි කියලා. මයිකල් ක්ලාක් කියන්නේ රුසියානු විරෝධී. එතකොට එයා එහෙම කතාවක් කිව්ව ගමන් රුසියානු ප්‍රේමීන් කියනවා අන්න මයිකල් ක්ලාක් උන්තර එහෙම කිව්වා, ඒ කියන්නේ ඕක වෙන්න පුළුවන් කියලා. මයිකල් ක්ලාක් එතන ඒකේ කියන්නේ එහෙම කියන්නේ බටහිර රටවල් වලට පණිවිඩයක් දෙන්නේ කරුණා කරලා ඉක්මනට යුක්‍රේනියන්සට උදව් කරන්න, ඉක්මනට ආයුධ එවන්න, නැත්නම් මෙතන වැටෙන්න ඉඩ තියෙනවා කියන එකයි ඒ කියන්නේ. ඉතින් ඔය විදිහට මේක වෙයිද නැද්ද කියන එක අපිට බලන්න සිද්ධ වෙන්නේ පක්‍රෝස් කළ සටන යන කාලය අනුව. මම හිතන්නේ එකපාරට පක්‍රෝස් නගරය සහ මීර්නගර නගරය වැටේ කියලා. ඔක කෙමෙන් කෙමෙන් තමයි සිද්ධ වෙන්නේ හිතන විදිහට, අපි හිතන විදිහට. නමුත් අපි බලමු මොකද වෙන්නේ කියලා. තව කල් තියෙනවනේ බලාගෙන ඉමු. ඉතින් මයිකල් ක්ලාක් යනාවකේ ගැන වීඩියෝ එක ඔන්න ස්ක්‍රීන් එකේ වැටෙන සලස්සනවා. කැමති කෙනෙක්ට බලන්න පුළුවන් මග ඇරුණා නම්.